සුබ දවසක් ඔබ සිරු දෙනාට. අදත් සුපුරුදු පරිදි අමරණා මෙඩ් සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්නේ තවත් එක්තරා ගැටලුවක් සම්බන්ධව. මේක රෝගයක්ම නොවේ අත වශයෙන්ම. මේක විශේෂයෙන්ම කාන්තාවට වැදගත් වෙන ගැටලුවක්. මේ ගැටලුව මොකක්ද? මේ ගොඩක් කාන්තාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ තොල් සම්බන්ධව. ගොඩක් අය සඳහන් කරන්නේ මේ තොල් වල පැහැය තද වැඩි. තොල් කළු පාටයි. මේ තද පැහැයක් තියෙන්නේ. මේක මේ ලා පැහැයක් කරලා දෙන්න කියලා තමයි ගොඩක් අය ඉල්ලන්නේ. ඉතින් තොල් ගත්තාම එක එක අයගේ එක එක පාට තියෙන්නේ. රෝස පාට තියෙනවා, රතු පාට තියෙනවා, දුබුරු පාට තියෙනවා, කළු පැහැය තියෙනවා, මරූන් කලර් එක තියෙනවා. ඉතින් මේ වගේ රේන්ජ් එකක මේක තියෙන්නේ අත වශයෙන්ම. මේක සමේ පාට මත තීරණය වෙන්නේ නැහැ අත වශයෙන්ම තොල් වල පැහැය. ගොඩක් අයට තොල් වල පැහැය තමන්ගේ උපත්තියම තමන්ට ආවේනික වර්ණයක් සහිතව තමයි තියෙන්නේ. හැබැයි ඉතින් තමන්ගේ වෙනත් ක්‍රියාකාරකම් නිසා සමහර විට මේ පැහැය අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර රෝග නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ඉල්ලන්නේ අපිට මේ පැහැය මේ ලයිට් කලර් එකක් අලන් දෙන්න කියලා. මේ ලයිට් කලර් එකක් අරන් දෙන්න කියලා තමයි ගොඩක් අය ඉල්ලන්නේ. මේ තද පැහැ අඩු කරලා දෙන්න කියලා. හැබැයි ඉතින් මේ ලා පැහැ තියෙන අය මොකද කරන්නේ? අපි දන්නවා මේ ලිප්ස්ටික් වගේ දේවල් ගාලා තද පාටක් කරගන්නවා සමහර උත්සව අවස්ථාවලදී. ඉතින් මේක එකිනෙකාගේ කැමැත්ත ඇත වශයෙන්. ඉතින් කෙසේ වුණත් දැන් මම දකින දෙයක් තමයි තමන්ට ආවේනිකව තියෙන වර්ණය ෂයින් කරගන්නවා මිසක් නැති වර්ණයක් ගන්න යන්න බෑ. එහෙම ගියත් පවතින්නේ නැහැ. එකක් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ ගොඩක් කාන්තාවන්ට මම දකින දෙයක් තමයි මේ තමන්ගේ තියෙන පැහැය කිසි ගැටලුවක් නැහැ තවශයෙන්ම. මේ හොඳට තියෙනවා. නමුත් වෙනස් කරගන්න ඕනේ. මේ තමන්ට තියෙන එකගේ නෑ. එහෙම තමයි ගොඩක් අයට තියෙන්නේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා මේ රෝගී තත්ත්ව විශේෂයෙන්ම අපි දන්නවා මේ කට ඇතුලේ තියෙන පටලය අපි කියනවා මියුකෝසා එක. කට ඇතුලේ තියෙන ශේෂ්මල පටලය මේ තොල් ළඟ විශේෂයෙන්ම අපි කියනවා මේ කට ඇතුලේ ශේෂ්මල පටලය වෙනස් වෙන ට්‍රාන්සිෂන් ඒරියා එකක් කියලා එකක් තියෙනවා. ඒ කට ඇතුලේ තියෙන ශේෂ්මල පටලය තොල් වල පැහැට වෙනස් වෙන ඒරියා එක. සමහර අයගේ අන්නේ කොටස සුදු පැහැයක් ගන්නවා. මේ තොල් දිහාට සුදු පැහැයක් ඇවිල්ලා තියෙනවා. මේ ඇතුලේ තියෙන ශේෂ්මල පටලයේ පැහැ ඉස්සරහට එනවා වගේ. ඉතින් ගොඩක් අය බය වෙනවා මේක මේ සුදු කබර කියන රෝගී තත්ත්වයේ එනවද කියලා. ගොඩක් අයට එහෙම නැහැ අත්ත වශයෙන්ම. සමහර අය චුට්ටක් පේන්න එළියට අර ඇතුළේ තියෙන ශේෂ්මල පටලේ පැහැය ආපු වෙලාවල් තියෙනවා තොල් වලට. ඉතින් ඒ වගේ දෙයක් එකපාරට ප්‍රතිකාරයක් කරන්න අමාරුයි අත්ත වශයෙන්ම. නමුත් බහුතරයේ අපි දැකලා තියෙනවා ඒක සුදු කබර කියන රෝගී තත්ත්වේ නොවේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් තොල් දෙක හොඳ සජීවී බවකින් තියාගන්න ඕන නම් අපි දන්නවා අපේ සිරුරටම වැදගත් වෙනවා මේ ජලය පානය. ඇඟ විචලනය නොවී තියාගන්න ඕනේ. හොඳට වතුර පානය කරන්න ඕනේ හැමතිස්සෙම. ඇඟ වේලෙන්නේ නැති වෙන්න. ඒක මතක තියාගන්න කොයි දේටත් වැදගත්. හැම කතාවලදී ඉතාම වැදගත් වෙනවා හොඳට ජලය පානය කිරීම. ඒ වගේම තමයි මේ තොල් වේලෙනවා නම් නිරන්තරයෙන්ම සමහර ඉන්නවා තොල් දෙක වේලෙනවා. ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් දේවල් තියෙන එකක් තමයි මේ ජලය පානය කිරීම එකක්. අනිත් එක තමයි තමන්ගෙම දිවෙන් කෙල පොඩ්ඩක් ගා ගන්න එක තොල් දෙකේ. විශේෂයෙන් වියලි පරිසරයක ඉන්නවනම්. එහෙම නැත්නම් තමන්ට පුළුවන් ජලය ටිකක් ළඟ තියාගෙන තොල් දෙක තෙමා ගන්න. සමහර වියලි පරිසරවල වැඩ කරන්න සිද්ධ වෙනවා. සමහර අයට අවුවේ ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලට මේ වෙලේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම විටමින් නූනතා විශේෂයෙන්ම බලපාන්න පුළුවන් තොල් වල පැහැට. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් විටමින් B12 කියන එක අඩු වුණොත් සමහර විට තොල් වල පැච් පැච් වගේ ලක්ෂණයක් මතුවෙන්න පුළුවන්. සමහර විට අර තද පැහැයු පැචි ඒරියාස් පැචස් අන්න ඒ වගේ පැල්ලම් වගේ ඇති වෙන්න පුළුවන් විටමින් නූනතා නිසා. ඒකත් මතක තියාගන්න ඕනේ. සමබලාහාරීතාව වැදගත්. ඉතින් ඒකේ සමබලාහාරී මේ ශුද්ධ පෝෂක විදිහට තියෙන විටමින් වර්ගය ඉතා වැදගත් වෙනවා විටමින් නූනතා වලින් බලකින්. ඒ වගේම තොල් වල තද කළු පැහැයක් එන්න පුළුවන් මේ පිග්මන්ටේෂන් වැඩිවීම නිසා. හයිපර් පිග්මන්ටේෂන් කියලා කියන්නේ. නමුත් මම මේ කතා කරන්නේ අර උපත්තියෙන් තොල් වල කළු පැහැ නොවේ. තොල් හොඳට තිබිලා පස්සේ කළු පාට වෙලා අන්න හයිපර් පිග්මන්ටේෂන්. හොඳට බැලුවොත් පේනවා මේ සමහර තැන් වල වැඩිපුර කළු පාට ගතියක් තියෙනවා. පිග්මන්ට්
vegetation වැඩි තැන් තියෙනවා. ඉතින් මේක සිද්ධ වෙනවා කරුණු කාරණා රාශියක් නිසා. එකක් තමයි මේ තද රස්නය. එහෙම නැත්නම් තද සීතල වගේ දේවල් භාවිතා කිරීම එකම වෙලාවෙදී මේක මාරුවට භාවිතා කිරීම. තද සීතල දෙයක් ගත්ත ගමන්ම තද රස්න දෙයක් ගන්න එක. අන්න එතකොට මේ තොල්වල සම පිච්චීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට හයිපර් පිග්මන්ටේෂන් එනවා ගොඩක් වෙලාවට. ඒ වගේම ආලේප කරන රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම ලිප්ස්ටික් වර්ග සමහර බාල දේවල් මේ ආලේප කරොත් අන්න ඒ කිමිකල් වලට පිච්චීමක් සිද්ධ වෙන්න පුළුවන් තොල් වලට. ඒක හොඳටම මතක තියාගන්න ඕන කාරණයක්. ඒ වගේම සමහර ඖෂධ නිසා සිද්ධ වෙනවා විශේෂයෙන්ම හෝමෝන්ස් වර්ග නිසා සිද්ධ වෙනවා තොල් වල පැහැ වෙනස් වෙනවා ඖෂධ නිසා. ඒ වගේම කවුරුත් දන්නවා ඉතින් හැමට අගුණයි ඉරේලිය. ඉරේලියට නිරාවරණය වීම ඉතාම අහිතකරයි. ඒ වගේම තවත් තොල් කළු පැහැ වෙන අවස්ථාවක් තමයි මේ ගර්භණීභාවය. බබාල හම්බ වෙච්ච කාන්තාව දන්නවා ගර්භණීභාවයේදී සමහර කාන්තාව ගොඩක් කළු වෙනවා, හැම කළු වෙනවා, මුහුණ කළු වෙනවා. ඒ වගේම තොලුත් කළු වෙනවා. ඒකත් එක්තරා අවස්ථාවක් හයිපර් පිග්මන්ටේෂන් ඇති වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ ලිප්ස්ටික් වලට අමතරව සමහර උදේ වෙනත් ඖෂධ වර්ග ආලේප කරනවා. මේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ YouTube එකේ තියෙන දේවල් බලලා ඒවා තියෙන ඒවා අත්හදා බලන්න යනවා. ගොඩාක් ඒවා අහිතකර දේවල් තියෙන්නේ ප්‍රායෝගිකව ඔප්පු කරපුවා නෙවෙයි. මේ ගොඩාක් දේවල් අපි දැකලා තියෙනවා රූපලාවන්‍ය දේවල් එක එක්කෙනාට හිතෙන ඒවා සඳහන් කරලා තියෙනවා. අරව ගන්න මේවා ගන්න මේ පළතුරු ගන්න මේ ඒ වගේ දේවල් තමම හදාගන්න කියලා. නමුත් අන්තිමට සිද්ධ වෙන්නේ හිතපු නැති දෙයක් වෙලා අර තිබුණටත් වැඩිය ප්‍රශ්න ඇති වෙන එක. ඒ වගේම සමහර අවස්ථා තියෙන මේ ඇලර්ජීස්. ඇලර්ජීස් නිසා මේ තොල් කළු පැහැ සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ දුරටම සිද්ධ වෙන දෙයක් මේ ඇලර්ජීස්. එහෙම නැත්නම් කලාතුරකින් මේ දිලීර ආසාදන නිසා දිලීර ආසාදනයක් ආවොත් අන්න තොල්වල පැහැ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය හිතන්නේ තියෙන දෙයක් තමයි මේ ටූත් පේස්ට්. ටූත් පේස්ට් කියලා කියන්නේ කෙමිකල්ස්. ඒවැ සමහර ඒවැ ගහලා තිනවා මේ හර්බල් කියලා. ඒවා ගොඩක් වෙලාට බොරු ඇත්ත වශයෙන් මේවැ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය තියෙන්නේ මේ හර්බල් ප්‍රොඩක්ට්ස් කියලා කිව්වට තියෙන කෙමිකල් වර්ග නිසා අන්තිමට වෙන්නේ මොකද්ද මේ තොල්වල පැහැ වෙනස් වෙන එක. මේක ගොඩක් හිතන්න ඕනේ. සමහර ආයුර්වේදීය දන්තාලේප කියලා තියෙනවා. අර සාමාන්‍ය දන්තාලේප වලට වැඩිය අහිත කරයි වෙනත් රසායනික ද්‍රව්‍ය දාලා තියෙනවා. සෙනග හිතන්නේ ඒවා හොඳ ඇති කියලා. නමුත් ඒවා මුලාවක් ඇත්ත වශයෙන්ම. හොඳට මතක තියාගන්න ඕනේ ටූත් පේස්ට් කොච්චර හොඳේක වුණත් ඉතාම ස්වල්පය ගන්න ගොඩක් වෙලා වදින්නේ නැතුව මේ තොල්වලත් මේ තවර ගන්න නැතුව අනවශ්‍ය විදිහට ඉක්මනින් දත් ටික මැදලා ඉවර කරන්න ඕනේ. අපි දත් ආරක්ෂා කරගන්න හැටි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා වෙනත් වීඩියෝ එකක. ඉතින් ලිප් ලයිට්නින් තෙරපිස් ගත්තාම ඇත්ත වශයෙන්ම ලිප් තොල්වල පැහැය අඩු කරගන්න ක්‍රීම් වර්ග තියෙනවා. හොඳ ක්‍රීම් වර්ග තියෙනවා වෛද්‍යරුන්ට කිව්වම වෛද්‍යරු ලව්ව එක කරගන්න පුළුවන්. වැම මුලින් සඳහන් කළා මේ රෝගයක් වගේ දෙයක් නිසා ඔබ හැවුනොත් ඒක හොඳ කරගන්න පුළුවන්. තමට උප්පත්තියෙන් ලැබිච්ච පැහැ වෙනස් කරන්න ගියොත් නැවත ආයේ පළමු තත්ත්වයට එනවා. ඉතින් කෙසේ වුණත් ක්‍රීම් වර්ග ආලේප කිරීමට අමතරව තවත් ක්‍රම තියෙනවා. මේ කෙමිකල් පීල් මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ලප කැලල ඉවත් කිරීමේදී කෙමිකල් පීල් කියන ක්‍රමවේදය. ඒ වගේම ලේසර් ට්‍රීට්මන්ට්ස් එකත් අපි විස්තර කරලා තියෙනවා මේ වෙනත් වීඩියෝ එකක. මේ තොල්වල පැහැ අඩු කරන්නත් ලේසර් ට්‍රීට්මන්ට් එකේ යොදා ගන්න පුළුවන්. ඉතාම මිලාදිකයි. ඒවා හොඳ පළපුරුදු උදවිය විසින් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ ඇල්කොහොල් සහ ධූම්පානය කියන එක. ලංකාවේ කාන්තාව වැඩිපුර නොකලත් සමහර රටවල් වල කාන්තාව ඇල්කොහොල් පාවිච්චි සහ ධූම්පානය ගොඩක් සිද්ධ කරනවා. අන්න එතකොටත් තොල්වල පැහැ වෙනස් වෙන්න පුළුවන් වෙනත් මත්ද්‍රව්‍ය ගන්න උදවිය ඉන්නවා. අන්න එතකොට ඒ ඇගෙත් මේක වෙනස් වෙනවා. ඉතින් ඒවා මතක තියාගන්න ඕනේ. එවැනි දේවල් කරන අය ඉන්නවනේ ඒවයින් වළකින්න ඕනේ. ඒ තමන්ගේ තොල්වල පැහැ හොඳට තියාගන්න ඕන නම්. ඉතින් ඇත්ත වශයෙන්ම තොල් කියන කාන්තාවකට ලොකු ආභරණයක් ඇත්ත වශයෙන්ම. ගොඩක් අය කාන්තාවක් දිහා බලනකොට බලන දෙයක් තමයි. ඉතින් ඒක හොඳට තියෙන්න ඕනේ ඇත්ත වශයෙන්ම. සමහර උදවිය ඉන්නවා මේ කට කොන පැලිච්ච උදවිය. කටේ කොන පැලිලා. ඉතින් ඒ එහෙම වෙන්නේ ඇයි කියන එක මට මතක හැටියට අපි වීඩියෝ එක කරලා තියෙනවා. නැවතත් මම සඳහන් කරනවා නම් මේ කටේ කොන පැලීම සිද්ධ වෙනවා. එකක් තමයි නැවතත් සඳහන් කරනවා නම් මේ රසායනික ද්‍රව්‍ය නිසා විශේෂයෙන්ම ටූත් පේස්ට් වලට. එහෙම නැත්නම් දිලීර ආසාදන නිසා. ওই දෙක නිසා තමයි වැඩිපුර වෙන්නේ. ඊට අමතරව විටමින් ඌනතා නිසා. ওই දෙක තුන ඉතාම වැදගත්. කට කෙලවර වැලීම හෝ වනවීම
ඒක වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂා කරලා බෙහෙත් කරන්න ඕනේ. තොල් දෙක කොච්චර හොඳට තිබ්බත් ඒ කටේ කොනත් හොඳ ලස්සනට තියෙන්න ඕනේ. එතන ගැටලුවක් තියෙනවනේ. ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ හරියට. අද කාලේ තවත් හේතුවක් තියෙනවා. මේ තොල් වල විතරක් නෙමෙයි මුහුණේ පැහැය පහ වෙනස් වෙන්න හේතුවක්. ඒක තමයි මේ මුඛ ආවරණ පැළඳීම. මේ මාස්ක් එකක් පාවිච්චි කරන එක. ඉතින් මේ මාස්ක් ගත්තාම දවස පුරාම දාගෙන ඉන්න අය ඉන්නවා. ඒකත් අහිතකරයි ගොඩක් වෙලාවට. සමහර අය හොදෝද එකම පාවිච්චි කරනවා. ඒකත් අහිතකරයි. එතකොට දිලිර ආසාදනය වෙනවා මූණේ. ඔය මූණ කළු වෙන්න පුළුවන්. ඒ වගේම ඔය තොල් කළු වීම සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි වැරදි මුඛ ආවරණ. එහෙම නැත්නම් මේ දීර්ඝ කාලීනව මේවා භාවිතා කිරීම නිසා. ඉතින් මම හිතන්නේ දැන් මුඛ ආවරණ භාවිතය අපිට ටිකක් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. කෙසේ වුණත් බෝ වන රෝගයකදී විශේෂයෙන්ම සෙම සම්බන්ධ රෝගවලදී මේක පළඳින ඉතා වැදගත් මුඛක් වුණත්, නමුත් ඒකත් මතක තියාගන්න ඕන කාරණයක්. තොල්වල පැහැය වැඩි කරගන්න තියෙන මේ ලෝකල් රෙමෙඩීස්, අපිට ගෙදරක කරගන්න පුළුවන් හෝම් රෙමෙඩීස්, ඒවත් තියෙනවා. මම හිතනවා අපි ඒක වෙනත් වීඩියෝ එක සඳහන් කරන්න. එදෙද්දි තමන්ට කරගන්න පුළුවන් දේවල් වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලින් තොරව තොල්වලට හානියක් කරගන්න නැතුව, ඒක අපි ඉදිරි වීඩියෝ එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් මම සමුගන්න අමරණ බෙඩ් සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ.